ඔබ දන්නවද මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් ගැන ඔයා දන්නවා කියලා හිතන් හිටියට ඔයා හරියට මේ ගැන දන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් ගැන තමයි අද මම කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. හැබැයි ඊට කලින් ඔබට මතක් කරනවා ශාෆින් ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකම notification bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මේ වගේ තවත් videos ඉස්සරහට බලන්න. අද මම මුලින්ම කියන්න හදන්නේ කූඹි කතාවක් ගැන. කූඹි කියලා කියන්නේ අපි හැමෝම දන්නවා අහිංසක සත්ත්ව జాතියක්. හැබැයි ඉතින් ඒ කට්ටිය අපිට වදයක් වෙන අවස්ථා නැතුවම නෙවෙයි. කොහොම හරි අද කූඹි ගැන කියන්න හදන්නේ මෙන්න මෙහෙම කතාවක්. කැමරා කාචයකට හසු වෙලා තිබුණු කූඹි ටිකක් තමයි මේ. පේනව නේද? මෙතන කොළපාට වතුර බින්දු ටිකක් තියෙනවා. මේ වතුර ටික බොන කූඹින්ට වෙන දේ බලන්නකෝ. කූඹින්ට මෙහෙම වෙන්නේ එයාලගේ ශරීරය විනිවිද පේන නිසා. මේ ඩයි දාලා තියෙන වතුර බිව්වට පස්සේ එයාලගේ ඇඟත් කොළපාට වෙලා. ඔයාටත් මේ දේ ඕනනම් ගෙදරදි කරලා බලන්න පුළුවන්. ඩයි ටිකක් වතුර ටිකකට දාලා ඒ ටික කූඹින්ට බොන්න දීලා බලන්නකෝ. එයාලගෙත් මේ විදිහට ඇඟේ පාට වෙනස් වෙනවද කියලා. ටෙනිස් බෝල කියන්නේ අපි හැමෝම දන්න දෙයක්. හැබැයි ටෙනිස් බෝල ගැන නොදන්න කතාවක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ටෙනිස් බෝලේ කියන්නේ අපි කාටවත් අලුත් දෙයක් නෙවෙයිනේ. ඔයා නිකමට හිතලා බලුවද මේ ටෙනිස් බෝලේ ඇයි මේ විදිහට කෙඳි තියෙන්නේ කියලා. සමහර විට ඔයා හිතන්නේ නැති මේ විදිහට කෙඳි තියෙන්නේ මේ බෝලේ ලස්සන කරන්න කියලා. හැබැයි ඊට වඩා විද්‍යාත්මක හේතුවක් මේකට තියෙනවා. මේ ටෙනිස් බෝලේ අතින් අල්ලලා විසිකරහම ගොඩක් වේගෙන් ගමන් කරන්නේ වාතය හරහා. ඉතින් වායුගතික නියමය නිසා තමයි මේ බෝලේ වේගෙන් ගමන් කරන්නේ. මේ ටෙනිස් බෝලේ මතුපිට සිනිඳු විදිහට හදලා තිබුණා නම් මේ ටෙනිස් බෝලේ විසිකරාට පස්සේ බෝලේ වාතයට හසු වෙලා බෝලේ වේගෙන් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ටෙනිස් බෝලෙට කෙඳි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි දැන් ආට ප්‍රශ්නයක් එන්න ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී පාවිච්චි කරන ලෙදර් බෝලවල මේ විදිහට කෙඳි නැත්තේ ඇයි කියලා. අන්න ඒ කෙඳි වෙනුවට තමයි ලෙදර් බෝලේ මැද කොටස ගොරෝසු විදිහට ඝන විදිහට කොටස් කිහිපයකින් නිර්මාණය කරලා තියෙන්නේ. කොච්චර ටෙනිස් බෝල පාවිච්චි කරලා සෙල්ලම් කරත් කවදාවත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ නේද? අනුකරණය කරනවා කියන එක අපි හැමෝම දැකලා අහලා තියෙන දෙයක්. මනුස්සයෙක්ට මනුස්සයෙක්ව අනුකරණය කරනවා කියන එක අපි හැමෝම දැකලා තියෙන දෙයක්. හැබැයි ඔය මීට කලින් දැකලා තියෙනවද සතෙක් මනුස්සයෙක්ව අනුකරණය කරන්නේ? තව කෙනෙක්ව අනුකරණය කරන එක අපි දැකලා තියෙන දෙයක්නේ. හැබැයි හොඳට බලන්න මේ වීඩියෝ එක දිහා. මෙතන ඉන්න මේ කාන්තාවගේ කකුලේ අපහසුතාවයක් නිසා මෙයා ගෙදර පඩිපෙළ බහින්නේ හරිම පරිස්සමෙන්. ඉතින් මේක දැකපු මේ ගෙදර සුරතලයට ඇති කරන මේ සුනකයා මේ කාන්තාව අනුකරණය කරන විදිහ බලන්නකෝ. බොහොම පරිස්සමෙන් තමයි මේ සුනකයා පඩිපෙළ බහින්නේ. කොච්චර අනුකරණය කිරීම අපි දැකලා තිබුණත් මේ තරම් හොඳට අනුකරණය කරනවා මීට කලින්වත් දැකලා තිබුණාද? මේ වගේ නොදන්න දේවල් ගැන දැනගන්න දිගටම ශාෆිම් ඔෆිෂියල් YouTube channel එකත් එක්ක ඉන්න. තවත් අලුත් වීඩියෝකින් අය හම්බෙමු.